කොලර දීලා තියෙනවා ඊළඟට මිලිලීටර 1000ක පමණ පරිමාවක යුක්ත ඊළඟට වීදුරු කූරක් තියෙනවා ඊළඟට උස මැනගන්න වානේ රූලක් තියෙනවා ඊළඟට ලීටර 1ක පමණ ජල ප්‍රමාණයක් දීලා තියෙනවා මුලින් අපි කරන්නේ මේ මිනුම් සරාවෙන් අඩක් පමණ උසක් පවතින විදිහට මේ මිනුම් සරාවට අපි වැලි එකතු කර ගැනීම කරන්නට වෙනවා මම මේක මෙන්න මේ ආකාරයට කරන්නම් හොඳයි මේ ආකාරයට මිනුම් සරාවෙන් අඩකට ආසන්න මට්ටමකට අපි වැලි පිරවීම කරනවා කරලා අපි මුලින්ම කරනවා ඉතිරි කොටසට යන්නට කලින් වානේ රූල උපයෝගී කරගෙන මේ වැලි මට්ටමේ උස පරීක්ෂා කර ගැනීම කරනවා වැලි මට්ටමේ උස අපිට ලැබෙනවා සෙන්ටිමීටර 13ක් කියලා උස අපේ පරීක්ෂණයේ හැටියට සෙන්ටිමීටර 13ක් පමණ ප්‍රමාණයක් අපට ලැබෙනවා හොඳයි ඊළඟට අපි කරන්නේ මේ මිනුම් සරාවට අපි ජලය එකතු කරනවා සාමාන්‍යයෙන් මේ වැලි මට්ටමට ආසන්න මට්ටමක් පවතින විදියටයි අපි ජලය එකතු කිරීම කරන්නේ හරි ජලය ප්‍රමාණය අපි යම් ප්‍රමාණයක් එකතු කිරීම කරලා අනතුරුව අපි කරන්නේ වීදුරු කූර අරගෙන මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර කර ගැනීම සිද්ධ කරනවා අනතුරුව මිශ්‍රණය තැන්පත් වෙන්න ටික වේලාවක් අපි තියනවා ටික වේලාවක් තියලා ඉවර වෙලා අපි කරන්නේ නැවත වානේ රූල උපයෝගී කරගෙන මේ මිශ්‍රණයේ පිපුම අපිට පරීක්ෂා කරන්නට වෙනවා ඒ සඳහා අපිට සිද්ධ වෙනවා මේ වැලි මිශ්‍රණයේ ඊළඟ උස අපිට සොයා ගන්නට අපි ඒ උස සොයා ගමු ඊළඟට අපි කරනවා නැවතත් මිනුම් සරාවට මේ වානේ රූල තියලා අපි මෙයාට තියෙන උස අපි මැන ගැනීම කරනවා අපිට පේනවා දැන් වැලි මිශ්‍රණයට දැත වැලි වලට ජලය දාලා මිශ්‍ර කරගත්තට පස්සේ වැලි වල ඇතිවෙච්ච අඩුව එහෙම නැත්නම් දැන් වැලි වල තියෙන උස අපිට ලැබෙනවා සෙන්ටිමීටර වලින් 9ක් කියලා සෙන්ටිමීටර වලින් 9ක් අපට ලැබෙනවා මුලින්ම වැලි වල උස 13යි දැන් වැලි මට්ටමේ උස අපට ලැබෙනවා 9ක් කියලා හොඳයි අනතුරුව අපි කරනවා මෙන්න යාන්ත්‍රණය අපිට මම නැවත පැහැදිලි කරන්නම් වැලි මිශ්‍රණයේ මුලින්ම අපි උස කැපිටල් D කියලා ගත්තොත් ජලය දාලා ඉවර වුණාට පස්සේ වැලි වල උස සිම්පල් D දක්වා අඩු වෙලා පිපුම විදිහට අපිට මෙන්න මේ අඩුව අපට ලබා ගන්න හැකියාව තියෙනවා මුළු උස D කියලා ආපු වැලි වල වතුර දාලා මිශ්‍ර කරගත්තට පස්සේ සිම්පල් D දක්වා අඩු වෙනකොට අඩුවක් අපිට හම්බෙනවා ඒ අඩුව තමයි පිපුම කියලා අපි කියන්නේ මේ පිපුම අපි හොයා ගන්නවා මෙන්න මේ ආකාරයට එතකොට අපිට වැලිවල පිපුම් ප්‍රතිශතය ලැබෙනවා මෙන්න මේ ආකාරයට වැලිවල පිපුම කියන්නේ මුළු උසින් මේ සිම්පල් D කියන උස අඩු වුණාට පස්සේ ලැබෙන මෙන්න මේ ප්‍රමාණය තමයි වැලිවල පිපුම කියලා කියන්නේ එතකොට වැලිවල පිපුම මුළු උසින් දැන් තියෙන උස අඩු කරගත්තාම අපට ලැබෙනවා එතකොට පිපුම් ප්‍රතිශතය හොයනකොට ඒ අඩුව දැන් තියෙන උසට දරන අනුපාතය ප්‍රතිශතයක් විදිහටයි අපි පැහැදිලි කරන්නේ. එතකොට ඒක සූත්‍රයක් විදිහට d ඉරින d බෙදීම සිම්පල් d වාරයක් 100ට කීයද කියලා අපිට හොයාගන්නත් පුළුවන්. අපි එතකොට කැපිටල් d කියලා ගත්තේ මුළු උස 13ක් සෙන්ටිමීටර වෙනවා. සිම්පල් d කිව්වේ 9ක් සෙන්ටිමීටර වෙනවා. ආපහු ආය සිම්පල් d කිව්වේ 9ක් සෙන්ටිමීටර වෙනවා. ඒක වැඩි කරපුවාම 100ෙන් අපට ලැබෙනවා ප්‍රතිශතයක් විදිහට 0.44ක් කියලා සියයට ඔන්න වැලිවල පිපුම් ප්‍රතිශතය ගණනය කරන ආකාරය